අයිබෝන් හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ කොරෝනා ඇඳිරි නීතිය විසිබන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු අදත් දවසේ වැදගත්පුවත් රසක් අප සතුව පවතිනවා රැඳෙන්න සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ අප සූදානම් ප්‍රථමයෙන්ම යොමු වන්නට ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොළඹ පොලිස් බල ප්‍රදේශ 6කට ඇඳිරි නීතිය කොටහේනට මෙතෙන් සිට ඇඳිරි නීතිය පෑලියගුඩින් මාළුගත්තනම් PHI දැනුවත් කරන්න යුද හමුදාපතිගෙන් ඉල්ලීමක් මුල්ලේරිය අවරෝහලේ සිදු කළ අහඹ PCR පරීක්ෂණ වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 5 දිනකටත් කොරෝනා රේගු නිලධාරීන් 2 දිනකටත් වෛරස් ආසාදනය වෙයි මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2500 සීමාවත් ඉක්මවා යයි මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාවත් 6000 සීමාව ඉක්මවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් වසංගත රෝග නිවාරණ ඒකකයට චෝදනාවක් විසිබිනි සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමාද පස්වරුවේ විස්ස නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට ආ බදියුදීන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත විසිබන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන විවාදය මේ වන විටත් පාර්ලිමේන්තුවේ උණුසුම පැවැත්වෙන අතරතුර අප සූදානම් ප්‍රථම පුවත ලෙස අවධානය යොමු කරන්නට මේ වන විට රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳව පවතින වසංගත තත්ත්වයේ හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධාය ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව කොටහෙන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මේ මොහොතේ සිටයි. මේ අතර මිනුවන්කොඩ කොරෝනා පොකුරට අදාළ තවත් ආසාදිතින් 50 දෙනෙකු අද පස්වරු වන විට වාර්තායුමත් සමග එම පොකුරේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2558 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වන්නේ 6000 ඉක්මවා ඇති බවටයි. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමුවේ වහම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව මට්ටක්කුලිය මෝදර බ්ලූ මැන්ඩල් ග්‍රෑන්ඩ් පාස් වැල්ලම්පිටි හා කොටහේන පොලිස් බල ප්‍රදේශවලට මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු සොයාගනු ලැබුවා. මේ සොයා ගැනීමත් සමග එහි බහුතරයක් සොයාගනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය යොදවා නැති ප්‍රදේශවලින්. එබැවින් ඊයේ සවස් භාගයේම ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නට යෙදුණා. අද උදෑසන මේ සොයාගත් මාළු වෙළඳ සංකීර්ණයේ ආසාදිතයන් සහ විශේෂයෙන්ම ඔවුන්ට ආශ්‍රිතයන් වශයෙන් සොයාගත් සියලු දෙනා ගැනම සලකල බලලා මේක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අද උදෑසන කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර මට්ටක්කුලිය ග්‍රෑන්ඩ් පාස් බ්ලූ මැන්ඩල් සහ වැල්ලම්පිටිය කියන ප්‍රදේශවල පොලිස් වසම් වලට නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමට කටයුතු කරන ලැබුවා. ඒත් එක්කම අද දින සන්ධ්‍යාවේ 6 සිට කොටහේන පොලිස් වසමට නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්නට කටයුතු කරන ලැබුවා. විශේෂයෙන්ම මෙය හුදෙක්ම සොයාගත් ආසාදිතයන් ආශ්‍රිතයන් සිටින ප්‍රදේශයක් සහ අවදානමකට ඇතිවීමට ලක්වීමට ඇති බැවින් මේ ගැන විශ්ලේෂණයකින් අනුතුරුව තමයි මේ ආකාරයෙන් මෙම කොටහේන පොලිස් වසමත් මේ ආකාරයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්නට ක්‍රියා කරනු ලැබුවේ. දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කුලියාපිටිය ප්‍රදේශයෙන්ද අද පෙරවරුවේ කොවිඩ් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 40 ඉක්මවා ගොස් ඇති බවයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා සියත අපගල විමසීමකදී සඳහන් කළේ. පසුගියදා එම ප්‍රදේශයේ දේවස්ථානයක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසකගේ ආශ්‍රිතයින් මෙලෙස වෛරස් ආසාදිතයින් සහඳුනාගත් බවයි සෞඛ්‍ය සේවා නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පෑලියගොඩ තොග මත්සේ වෙළඳ සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලින් පිරිසක් ඊයේ දින COVID-19 වෛරස් ආසාදිතයින් ලෙස තහවුරු වුණා. එසේම මෙම වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට බම්බලපිටිය පොලිසියේ සේවය නියුතු පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ගොස් තිබීම හේතුවෙන් මොවුන් සිව් දෙනා නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. විශේෂයෙන්ම ඊයේ දිනේදී මේ වෙළඳ සංකීර්ණය වසා දැනිමට කටයුතු කරනු ලැබුවා ටික කාලයකට ඒ අනුව ඒ ආසාදිතයට පත් වූ අයවලු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ගත්තත් විවිධ ප්‍රදේශවලින් මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු ලබා දීම සහ ඉන් රැගෙන යාමට බොහෝ අයවලුන් පැමිණෙන්නේ නැති හමුණු අයන් සහ අපි සොයාගත්
ආශ්‍රිතයන් සහ එම පුද්ගලයන් මෙවන විට නිරෝධායන කිරීමට හෝ PCR පරීක්ෂණය කිරීමට භාජනය කරලා තිබෙනවා ඔබ යම්කිසි ආකාරයකින් පසුගිය දින 7 තුල පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණ පැමිණලා තිබෙනවා නම් ඔබ මේ දක්වා නිරෝධායනට යොමු කරලා නැත්නම් ඔබගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා ඔබ නිරෝධායනේ වී හෝ එසේ නොමැති නම් ඔබගේ ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට මේ බව දැනුම් දීලා ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු සලසා ගන්නා ලෙස පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අවස්ථාවේදී මිනුවන්ගොඩ ආශ්‍රිත රෝගීන් අපිට වාර්තා වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම එතනින් ඔබට ගිහින් කුරුණෑගල පුත්තලම කෑගල්ල නුවර කාල්ල හම්බන්තොට යාපනය වවුනියාව අනුරාධපුර පොළොන්නරුව බදුල්ල මොනරාගල වගේ දිස්ත්‍රික්ක 13කින් වාර්තා වෙනවා. ඉතින් මේ මාළු මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග රෝගීන් වාර්තා වීමත් සමග සමහර විට මේ රෝගේ තවත් දිස්ත්‍රික්ක වලට ව්‍යාප්ත වීමේ ඉඩකඩක් තියෙනවා. අපි ඒ පිළිබඳව ඉතාමත්ම විමසිල්ලෙන් සහ වසංගත විද්‍යාත්මකව එය ආශ්‍රිතයෙන් සොයාගෙන ඒ ආශ්‍රිතයෙන් නිරෝධායනය කර PCR පරීක්ෂණ ඒ රට පුරාම දිස්ත්‍රික්ක වල සිදු කිරීමට අපි මේ අවස්ථාවේදී කටයුතු කරමින් සිටිනවා. මේ අතර කලුතර බලල්ලාවිට ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකයින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතෙන් ලෙසත හොරු වී තිබෙනවා. වරාය සේවක යුගයේ පවුලේ සමාජිකයින් 5 දෙනෙකු මෙලෙස ආශ්‍රිතයෙන් ලෙසත හොරු වී ඇති බවයි බලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සඳහන් කළේ. මෙම සමාජිකයින් අතර මාස 6ක හා වයස වෘදු 3ක කුඩා දැරියන් 2 දෙනෙකුත් සිටින බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයන් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මුලේරියාව රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලින් කීප දෙනෙකුද කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊයේ දින එක් ආසාදිතයෙකුත් පෙරේද දින ආසාදිතයින් දෙදෙනෙකුත් තහවුරු වී ඇති අතර ගත උස් සතිය තුල පමණක් මුලේරියාව රෝහලේ සිදු කළ අහඹු PCR පරීක්ෂණවලින් රෝගීන් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයන් 25 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මාතර උද්‍යානපාර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික වෛද්‍යවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇගේ ස්වාමි පුරුෂයාද වෛද්‍යවරයෙක් වන අතර ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදු කළ PCR පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ. මෙම කාන්තාව ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග ඇගේ සමීපතම ආශ්‍රිතයින් 8 දෙනෙකු නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. වවුනියාව නෙඩුන් කේනින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මාර්ග සංවර්ධන කටයුතු වලදී සිටි සේවකීන් 3 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට පසුකීදා තහවුරු වුණා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 27 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කළ අතර ඉන් තවත් පුද්ගලින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතින් බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව ඔවුන් ගමන් කර ඇති බවට සැක කෙරෙන වවුනියාව ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක්ද වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර වෙළඳසැල් සේවකීන් ස්වයං නිරෝධායනය කිරීමටද කටයුතු කර තිබෙනවා. එසේම තවත් සේවකීන් 83 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයේ වෙත උදෑසන පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ සිට මත්සෙයින් රැගෙන පැමිණ තිබෙනවා. අදාළ ව්‍යාපාරික මහතුන්ට ලබා දීම සඳහා කළුබුවෙල ශික්ෂණ ප්‍රවාහණින් වාර්තා වුණා. මෙහි එක පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඒ වාර්තා පොසිටිව් බවට වාර්තා වුණා. ඒ අනුව අපි අදාළ ස්ථාන විමර්ශනය කර මොහු ආගිය තොරතුරු සියල්ලම ලබා ගත්තා. අද දින 10:12 සිට මෙම වෛද්‍ය සංකීර්ණය වසා දැමීමට කටයුතු කරා. සියලුම වෙළඳසැල් හිමියා සොයන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ බැංකු ක්ෂේත්‍රයේ කටයුතු සිදු විය යුතු ආකාරය සම්බන්ධයෙන් බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් ඇති වෙලා තියෙන තත්ත්වයත් යන කාර්යාල කර්මාන්ත සියල්ලම ඒ නිරෝධායන නීතිය යටතේ වැසී තියෙන අවස්ථාවක ප්‍රදේශවල තියෙන බැංකු ශාඛා කාර්යාලත් ඒ විදිහට අපි දැනට తాවකාලිකව විවෘත කළා නැහැ. මේ කියන්නේ නිරෝධායන අදිරි නීතියේ තියෙන ප්‍රදේශවල.
ඒ ප්‍රදේශවල ඉන්න ගනුදෙනුකරුවන්ට මුදල් ලබා ගැනීමේ අපහසුතාවයන් තියෙන බව අපි දන්නවා. අපි හැම කෙනෙකුගේම ඉල්ලා හිටින්නේ ඒ ප්‍රදේශවල දින ශාඛා කාර්යාල. මොන බැංකුවේ වුණත් කමන්නේ ශාඛා කාර්යාලයට ගිහිල්ලා ඒ අදාළ ගනුදෙනු කිරීම සඳහා tele yantra bhavita karanda cdm yantra bhavita karanda e yantra bhavita karamin tamunge ganudunu e banku hara karanda api visheshayen illa sitinne api ganudunu karawangin onayma banku ekata gihilla tamunge tele yantra saha anikkut ayathana magin ganudunu karanna kiyala me wenakota rakiya karana ayge vetana gewanna tiyenawa e nisa api sewa daayakayange karunika illa sitinne padinadi gewanewa sewekayanta mudal labima sandaha electronic margayen e unge ginum walata bara karana lesata මෙතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් මාත්‍ය විත විශේෂ නිවේදනයක් තනිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වසංගත රෝග නිවාරණ ඒකකයේ රෝගීන්ගේ හා ආශ්‍රිතීන්ගේ ව්‍යාප්තිය පිළිබඳ දත්ත තාක්ෂණික සහාය ලබා දෙන කණ්ඩායම් සමග බෙදා නොගැනීම නිසා සිටුවේ හැකි බරපතල තත්ත්වයේ වගකීම ඔවුන් බාර කර යුතු බවයි. දේශපාලනික වශයෙන් අද දිනය අපිට ඊටම වැදගත් දිනයක් බවට පත්වනවා. ඒ අනුක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධනයක් එකතු වීමට නියමිතව ඇති දිනය නිසා විසම අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුපද සම්බන්ධයෙන් වන විවාදය අද දවසේ දෙවන දිනටත් පැවැත්වෙනවා. ඊටම මොනුසුම් වාද විවාද මැදේ තමයි මේ විවාදයේ මේ මොහොත වන විටත් පැවැත්වෙමින් තිබෙන්නේ. මේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත පැමිණි බව එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් පවසනවා. මේ වන විට අපට ලැබෙන තොරතුරු වලට අනුව විසුවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ රාත්‍රී 7න් පසුව බවට තමයි තොරතුරු වාර්තාවන් එකසේ වෙතත් ප්‍රවෘත්ති විකාශය අතරතුර හෝ මේ සම්බන්ධයෙන් වන තොරතුරු ලැබුණු විගස ඡන්ද විමසීම පැවැත්වුන හොත් හෝ ඒ සම්බන්ධයෙන් වන සියලු තොරතුරු සජීවී ලෙස ඔබ වෙත ගෙනෙන්නටත් අප බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු විශේෂ අවස්ථාවෙතයි දැන් යොමුවන්නේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදින් මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද දින පාර්ලිමේන්තු රැස්වීම සඳහා රැගෙන ඒමට පියවරගෙන තිබුණා. විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත ඇඳුමකින් සැරසී පැමිණ තිබූ රිෂාඩ් බදුදින් මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විශේෂිත අසුනක්ද පැනවීමට පියවරගෙන තිබුණා. ජනාධිපතිවරයාට අගමැතිවරයාට යම් සමබර බලතල ලබා දී checks and balances තුලින් ඒ ආයතන දෙකෙන්ම ඒකාධිපතිවරේ බිහි නොවන ආකාරය ඇයි අපිට මේ ප්‍රසස්ත ව්‍යවස්ථා සංශෝධනයක් නිර්මාණය කරන්න බැ? 19 නිර්මාණය වුණේ සාකච්ඡාවෙන් සම්මුතියෙන්. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතන කරන්නේ බුල්ඩෝස් කරන. අද මේ මොහොතේ රටේ යහපත උදෙසා නම් අපි විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලය නිර්මාණය කරන්නට ඕන. එතකොට ඒකමතිකව හැමෝම අත උස්සන. ඒ වගේම අද යුගයේ අවශ්‍යතාවය මොකද්ද? රට ගැන හිතනවා නම් මොකද්ද ගේන්න ඕන? නව සෞඛ්‍ය පනතක් ගේන්න ඕන. ඒකයි ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම තියෙන්නට ඕන. නව නිරෝධායන පනතක් ගේන්නට ඕන. ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට ඕන. කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට ඕන. ඔබතුමා කිව්ව මරණීය දඬනෙ ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂීය අදහසද? පෞද්ගලික අදහස් නෑනේ අපේ. ඔබතුමාලගේ පාර්ශවය තමයි පෞද්ගලික අදහස්. මරණීය දඬනෙ ගේන්න කමන්නේ නෑ. පක්ෂීය අදහස්. ඔබතුමාලගේ පක්ෂීය සියලුම දෙනා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියනවා මරණීය දඬනෙ ගේන්න එපා කියලා. සදාන් කරලා තියාගන්න. ත්‍රස්තවාදයට විරුද්ධව මරණීය දඬනේ ක්‍රියාත්මක කරනවට මේ රටේ අධිකරණ ඇමතිතුමා විරුද්ධද? ඔබට සියලු දෙනා ටික කාලයකට ටික දෙනෙකු සම කල්හි දින රැවටිය හැකිය. නමුත් සියලු දෙනා සියලු කල්හි රැවටීම කළ නොහැක. මෙන්න මේක හොඳට ඔළුවට ගන්න. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති ප්‍රාක්ම. කරු සජිත් ප්‍රේමදාස විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ කතාවේ ප්‍රධාන තේමා වුණේ checks and balances. එක්තරා සීමාවකට එහා checks and balances ගියොත් මොකද ඒකේ ප්‍රතිඵලෙ? කිසිම දෙයක් කරන්න බෑ. මේ තනතුරු දරන පුද්ගලයන්ට කිසිම තීරණයක් ගන්න බෑ. කිසිම ක්‍රියාමාර්ගයකට අවතීන වෙන්න බෑ. gridlock situation කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එම නිසා අපේ පැහැදිලි ප්‍රතිචාරව තියෙනවා මේක ප්‍රථම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රයත්නයේ අවසාන පියවර නෙවෙයි. මේ සම්බන්ධයෙන් විශ්වාසය ඇති කරලා විසවන සංශෝධනයේ අදහස සම්මත කර ගැනීමට මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරමින් අපි ගම්මහරි සාමාන්‍ය කතාවක් තියෙනවා පිටිපස්සෙන් ඉඳන් පීයෙන් අණිනවා කියලා. ඇත්තට ඊයේ මම ඒක මේ සභාවේ සජීවී
ටීවී එක දැක්ක අගමැතිතුමා ඉදිරි පුටුවේ පිටිපස පුටුවේ අලි සබ්‍රි ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරන පිටිපස සිට පිහියෙන් එනීම එහෙම කියන්න බෑනේ අපි පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් අනේ දේවල් අපි කරන්නේ නෑ ඒ ඔබතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඉතාමත්ම පැහැදිලි හැමදාම කරේ ඒක තමයි කමක් නෑ කලබල වෙන්න දෙයක් නෙවෙයි ඔය ඒ තරම් නැගිටලා කලබල වෙන්න ඕනේ 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා ඒක අපි කවුරුත් පිළිගන්න 19 වෙනි සංශෝධනයේ පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ බොහෝ අය දැන් ඉදිරිපත් කරනවා මෙරටේ සියලු අර්බුද නිර්මාණය කරලා තිබෙන 19 වෙනි සංශෝධනයන් වගේ අධිකරණ ඇමතුමා ප්‍රකාශ කරා ඊයේ කුඩු වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන අපරාධ වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙනවා 19 හේතු කොටගෙන ණය වැඩි වී තිබෙනවා 19 හේතු කොටගෙන ඇත්තද මේ 19 වන ව්‍යවස්ථාව ඔච්චර කියන මහ ලොකු ඇලඩින්ගේ පුදුම පහනක් නම් මේ දර්ශකවල සංසන්දනය කරලා බලලා කියලා කිව්වේ නැතුව මේ 19 වගේ කියන්න ඕනේ කියලා කිව්වේ නෑ අපි කිසිසේත්ම පිළිගන්නේ නෑ ගරු කතානායකතුමනි මේ අර්බුදවල උල්පත විවස්ථාව බව මේ අර්බුදවල උල්පත විවස්ථාව නෙමෙයි මේ අර්බුදයන්ගේ ප්‍රතිඵල විවස්ථාව ඒක ඇත්ත දැන් පාර්ලිමේන්තුවේ තුනින් දෙකේ බලයක් තිබෙනවා ජනාධිපති ධූරයේ තිබෙනවා පළාත් පාලන විශාල ආයතන ප්‍රමාණක බලයේ තිබෙනවා ඒ නිසා බලයේ අඩුවක් නැහැ හැමයි බලයේ අඩුවක් තියෙන කොතනද තනි කෙනෙක් අතනේ එතරම් බලයේ අඩුව මන්ත්‍රීවරුන්ගේ හිසමත කඩුවක් ඔසවා තැබීමට තමුන් ආසල එකඟ නම් අත උස්සන්න මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන කෙනා තව කෑල්ලක් එකතු වෙන්න ඕන ඇයි ඒක හැලුනේ ඒක මෛත්‍රී රනිල් අනුර කුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩුව යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණීය පියවරු තිදෙන ඒ සදාදරණීය පියවරු තිදෙනාගේ තව පියවරු දෙන්නෙක්ව පාවදීලා ඉතුරු පියා අත හොද ගන්න හදනවා නොගලපෙන ජෝඩුවක් කසාද බැන්දම හම්බ වෙන දරුව විකෘති දරුවෙක් එහෙනම් විකෘති දරුව තමයි 19 වන සංශෝධනය ඒකේ ප්‍රබලම අයිතිකරුවා බවට පත් වෙන එක්සත් ජාතික පක්ෂය අලියා කියලා කිව්වම මතක් වුණේ UNP අද අලියා සිරිකොතෙත් නෑ රටෙත් නෑ හොයා ගන්නත් නැති තත්ත්වයක පරිවර්තනය වෙලා මෙන්න මේ 19 වෙන සංශෝධනය යාපාන ආණ්ඩුවයි දෙකම එක වගේ තුනෙන් දෙකට යහගිය බලයකින් අපි මේ 20 වන සංශෝධනය සම්මත කරනවායි අන්තිම මැතිවරණ තුනේම පැමිණිලි අඩුයි මිනීමැරුම් උනේ නෑ ගහ ගැන්ලි උන්නේ අත් කකුල් ගඩා ගත්තේ නෑ මහනවා තමුන්නාන්සලා 20 වෙනි සංශෝධනෙන් අර වයඹ ක්‍රමයට ආපහු ගිනියන්න දදන්නේ ඇයි පොලිස් ප්‍රතිපත් කරන්නේ ජනාධිපති මැතිවරණ කොමසාරිස්පත් කරන්නේ ජනාධිපති මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍ර संशोधने සම්පූර්ණ අක්‍රිය කරලා ඒවා පාලනය කිරීමේ හැකි බලය එක පුද්ගලයෙකුට දෙන එක රටේ පැවැත්මට රටේ ජනතාවගේ අයිතිවාසිකම් ඒවා වෙනුවෙන් කරන සාධාරණයක් කියලා අපි හිතන්නේ. ඒක ලාංකික ජාතියක් හැටියට අපි කටයුතු කරන්න ඕන මේ දරුණු ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න. අපි ඉල්ලීමක් කරනවා සියලු දෙනාම ඒක ලාංකික ජාතියක් හැටියට එක්ව කටයුතු කරලා අපේ රට තියෙන අමාරු තත්වයෙන් ගොඩ ගන්න කියා කරන්නයි කියලා. මේ ලංකාවේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ කවුද ආණ්ඩුව කියන එක ප්‍රශ්නයක්. ඇත්තෙන්ම එක රට තුල ආණ්ඩු තුනක් තියෙනවා. එක රටක් ආණ්ඩු තුනක්. තුන් දෙනා තුන් පැත්තට ඇද්දම රට ඉදිරියට යන්නේ නැහැ. 2015 සිට 2019 දක්වා මේ රටේ සිදුවුනේ ඒකයි. අපි ඊ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා අපට ලබා දුන්නේ සාතිකයේ මත අපි 20 වෙනි සංශෝධනයේ සමස්තයටම සහාය ලබා දීමට තීන්දුවක් ගත්තා. ආණ්ඩු පක්ෂයේ බෙදීම ඇති කරලා ඌරන් කැකුළු දල්න විලට හබම් කුකුලන්ට මගුල් කිව්වා වගේ මගුල් නටන දීටිය කට්ටියත් නම් මේ කනගාටුදායක ප්‍රවෘත්තියක් වේ. අමරදේව ශූරයන් සින්දුවක් පිළිබඳ කියනවා තැනක තණ්හා ආශා අඳුරෙහි කැළඹී එළිය සොයන්නු හැමදා අඳුරේ අඳුර දකින්නු දෙපැත්තෙම ඉන්නවා අපි තමයි අඳුරේ කැළඹී එළිය දකින්නු ඒ පැත්තේ ඉන්නවා හැමදා අඳුරේ අඳුර දකින්නු 19 වෙනි සංශෝධනයේ පටන් ගන්නකොට කිව්වේ යම් කිසි දෙයකින් ජනාධිපති අසනීපුණොත්ෝ මියගියොත්ෝ මොන හරි වුණොත් ඒ බලය යන්නේ කතානායකට කියලා කරු ජයසූරිය මහත්තයත් ඒ කාලේ හරි සතුටෙන් හිටියා හැබැයි රෑ 11ට මේක සංශෝධන කළා පහුවිඳ උදේ බලනකොට මෙන්න මොලේ බලය ගිහිල්ලා තින්නේ ජනාධිපතිට මොකක් හරි වුණොත් අගමැතිට ඉතින් ඔන්න ඔහම නූල් සූත්‍ර ගොඩක් එක අටවපු
ඉතාම කැත බල පරමාර්ථය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අටවපු එකක් තමයි තමුන්වහන්සේලාද මනරම් මගනා විවස්ථා සංශෝධනයක් හැටියට අර්ථ දක්වන්නේ. අපි ප්‍රතිපත්තිමය කාරණයක් වෙනුවෙන් අපි පෙනී ඉන්නේ. ඒ නිසා අපි දැඩිව විශ්වාස කරනවා මේ ද්විත්ව රටවැසි බාධකය මේ ස්වභාවයෙන් දුර ගැනීමට පමණක් නෙවෙයි මේ රටේ වගකීතු වෙනත් සිවිල් තනතුරු දරන්නන්ට පවා මේ බාධකය අදාළ විය යුතුයි. තමුන්වහන්සේලා මේ 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන කරපු දෙයක් නැහැ. මේක තමයි රට අරාජික වුණේ. පාලනයෙන් පාලනයට අවුරුද්දෙන් අවුරුද්දට රෙපෙයාර් කරන්න ඕන වෙන්නේ නැති මේ රටේ තව සියවසකට වුණත් පවතින්න පුළුවන් රටේ අනාගතය දිහා බලලා හදන නව ආණ්ඩුක්‍රම විවස්ථාවක් යටතට අපි මේ රට ගේන්න ඕන. මෙන්න මේ ඇමරිකානු කොඩියට යට ඒ සිවුරුමට යටත් පිරිසක් මේ සභාවට එන එක වෙනුවෙන් තමයිද වෙණී සිටින්නේ. මාදන්න මේ මොකද මාව පෙන්වන්නේ නැත්තේ? මොකද බයද මේ කොඩියට? අධිරාජ්‍යවාදයට විරුද්ධ කටයුතු කරපු අය අද පූස් පැටව් වගේ දිට්ඨෝ ප්‍රවේශි භාවය ගේන්න කටයුතු කරමින් ඉන්නවා. මේ ඇමරිකාවේ ප්‍රවේශි භාවය ගැන කතා කරන්නේ. ඒ නිසා පහුගිය කාලේ ඇමරිකානු විරෝධය දැන් කෝ? අපිට ප්‍රශ්නයක් නැහැ වැසිරාජ් බස් මහත්තයා මේක ඇතුළට ආවට ඇමරිකාවට දෙන ගැටි භාවය අයින් කරලා දිවුරුම අයින් කරගෙන මේ රටේ සුවරී ප්‍රවේශයක් විතර මේ සභාවට එන්න කියන්නේ ජනාධිපතිතුමාව එහෙම स्थापित සුරු කෙනෙක් වගේ පොරක් බලද්දී දන්නේ නැහැ මම එච්චර බලවත් පුද්ගලෙක් කියලා. එතුමා කිව්වා හඬපට අහසට සලුපට එළියට කියලා. එතුමාගේ බිරිඳ මට මෙහෙම කතා කරලා තියෙනවා. මම වාට කෝල් කරන්න මේ මම ඒක සභාගත කරන්න. දැන් මේ බොහෝ අයගේ බිරිඳයන් මට කතා කරලා තියෙනවා. උදව් ඉල්ලලා තියෙනවා. හඬපටවල බොහෝ අයගේ කතා තියෙනවා. මම ඒක දාන්න යද්දී මේ සභාවයකට ඉඳ දුන්නේ නැහැ. ඒ දාන්න දුන්නේ නැත්නම් මොකද? ඒවල ඒ අයගේ කුණු තියෙන හින්දා. පත්මිනී රණවක ඔයා නැව්වේ කොහොමද කියන එක තමයි හඬපටෙන් එළියට ආවේ. මේ රටේ අධිකරණය විනිශ්චය කාර්යය දෙන තීන්දුවලට ඕන විදියට බලපෑම් කරලා ශානිය බෙසේකරට කතා කරේ නැද්ද? ඒව කතා කරලා නඩු තීන්දුවට බලපෑම් කරේ නැද්ද? අවසාන නියෝජ්‍ය කතානායකතුමනි එයාගේ නෝනා මට කතා කරලා තියෙනවා සියලුම දෙනා. බය නැත්තම් හදපර සික දාමු එළියට. බය නැහැ. ඔව් කාර්යය අවසන්. බය නැහැ. මෙන්න විශේෂ පුවතක් මේ වන විට අපට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් තොරතුරු තහවුරු කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනී වී සිදුවුණු 14 වන මරණය මේ ටික වේලාවකට පෙර සිදුව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් අප වෙත තහවුරු කරනු ලැබුවා COVID-19 වෛරසය වැරළි මෙරට මියගිය 14 වන කාන්තාව පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව. මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 50ක කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාරණියක්. IDH රෝහලේ ප්‍රතිකාර ලැබින් සිටියේදී මෙම කාන්තාව මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙන්න එම පුවත යලිත්. COVID-19 වෛරසය වැළඳී සිදු වූ 14 වන මරණය මීට ටික වේලාවකට පෙර වාර්තා වී තිබෙනවා. වයස අවුරුදු 50ක කාන්තාවක් මෙලෙස මියගොස් තිබෙන්නේ එම කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාරණියක්. මෙම කාන්තාවට දියවැඩියා රෝගය වැළඳී තිබුණු බවටද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර තිබෙනවා. අප සූදානම් මේ පිළිබඳ තවදුරටත් වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙත ගෙන එන්නට. දෙත්ත පුරැසි භාවයට විරුද්ධවත් අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී එය සම්මත කිරීම සඳහා ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හවුල්කාර පක්ෂ පවසනවා. එය අද පෙරවරුවේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමි. දැන් 20 වෙනි සංශෝධනයක් ගේනවා ජනාධිපතිතුමාගේ බලය ඒ හරහා වැඩි කරන්න අපට උමනා කරන්නේ අංග සම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් පැහැදිලිව ජනාධිපතිතුමා පොරොන්දු වුණා මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ කෙටුම්පත සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ ඒක සකස් කරලා ඊළඟ නොවැම්බර් වෙනද පෙර මේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරලා ඉදිරිපත් කරනවායි කියලා රටට. ද්විත්ව පුරවැසිභාවයේ ප්‍රශ්නේ අපි කවුරුත් දන්නවා. 19 වෙනි සංශෝධනයේදී ඒක එන්නේ ඇයි? ඒක එන්නේ මූලික වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා වීම වළක්වන්න. ඒක නොදන්න දරුවෙක් මේ රටේ නැහැ. අපි ඒ වගන්තිය මේ 20 වෙනි සංශෝධනයේදී තවදුරටත් බලාත්මක නොකර
ඒ පිළිබඳව අපට තිබෙනවා න්‍යායික උනන්දුවක්. ඒ නිසා එය ඉදිරියේ ගෙන එන අපගේ නව්‍ය අවස්ථාවට ඇතුළත් කිරීම අපි අතර ඇති වුණු එකඟත්වයයි. මෙන්න මේකයි අපට ලැබෙන සාතිකය 17ට ගන්න 18 ගණනාව 18ට ගන්න 19 ගණනාව 19ට ගන්න අද 20 ගණන මොහොතේදී අපි ඉල්ලා සිටිනවා 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය යට කරන්න 21 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන නොගෙහින් අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙලාවක් තමයි මේක. එක පුද්ගලයෙකුට බලය යන විධායක ජනාධිපති ගමයක් ගන්න අපේ පක්ෂයේ ස්ථාවරය නොවෙනස්ව තියෙනවා. පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට ලැබෙන ආණ්ඩුක ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමයි අපේ පක්ෂය පෙනී සිටින්නේ. දේශපාලන සංවාදයේදී අපි පොරොන්දුවක් දුන්නා 19 වෙනි සංශෝධනයේ යම් සාධනීය ලක්ෂණයක් තියෙනවා නම් ඒක රැකගෙනයි අපි 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න කියලා. අවසානයේදී අපිට විසඳගන්න තිබුණේ කාරණා හතරක් පමණයි. ඒ අනුව දිවිත්ව පුරවැසියන්ට mantri දූර දෙවීමට තියෙන අවස්ථාව පමණයි අපිට අපේ ඉල්ලීම් අතුරෙන් ඉටු නොවුණු ඉල්ලීමක් බවට පත් උනේ. පුංචි පුංචි ප්‍රශ්නයි තිබුණේ. ඒ ප්‍රශ්න වලින් 99%ක් විසඳලා තියෙන්නේ. ඒ නිසා අපි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට සහයෝගය දෙන්න තීරණය කළා. නමුත් පිවිතුරු හෙළවුරුමේ පක්ෂයක් ලෙස තවමත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මැතිවරණවලට ජනාධිපතිවරණවලට තරඟ කරන් දීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ නැහැ කියන කාරණයත් ඒ ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යන බවත් අවධාරණය කරනවා. මිට පෙර තීරණය කරේ 20 වෙනි සංශෝධනයට සමස්තයක් හැටියට අවසාන වශයෙන් ඡන්දය දුන්නත් ඒ දුත්තර රටවැසි භාවය පිළිබඳ වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඡන්ද විමසීමට භාජනය වෙන විට ඒ වගන්තියට අපේ පක්ෂපාතිත්වය ලබා නොදීන තමයි අපේ තීරණයක් අරගෙන හිටියේ. ඒ තීරණය මත පදනම් වෙලා ක්‍රියාත්මක වීම සඳහා අපි සූදානම්ින් ඉඳද්දී තමයි ජනාධිපතිතුමන් අපිට ආරාධනා කළේ එතුමා සමග මේ පිළිබඳව සාකච්ඡාවකට එන්න කියලා. ඒ සාකච්ඡාවේදී එතුමා නිතා පැහැදිලිව කිව්වා ලබන වසර ඇතුළත ගෙනෙනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ඒ ද්විත්ව රටවැසියන්ට පාර්ලිමේන්තුවට විධායක මට්ටමේ තනතුරු දරන්න තියෙන අයිතිය අහිමි වෙන ආකාරයේ වගන්තියක් නිසක වශයෙන්ම ඇතුළත් කරනවා. ඒ කාරණය වර්තමාන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහත්මයා මගින් අද පාර්ලිමේන්තුවේදී කරන පිළිතුරු දීමේ කතාවේදී ඒ බව සනාථ කරමින් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ ගැන විශ්වාසය තියලා කරුණා කරලා මේ වෙලාවේ අපිට මේ ව්‍යවස්ථා සංශෝධනයේදී බෙදීමක් ඇති කර ගැනීමෙන් වළකින්න කියලා. එතුමා දීපු වචනය ක්‍රියාත්මක කරන නායකයෙක් කියන අවබෝධයක් මත අපි සාමූහිකව තීරණය කළා ද්විත්ව රටැසි භාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසක භාවයේ එලෙසින්ම තබාගෙන ආණ්ඩු පක්ෂය තුල බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි කියන නිගමනයට අපි සාමූහිකව ආවා. පාස්කු ප්‍රහාරයේ සිදුවේ නායකත්වයේ හා කළමනාකාරීත්වයේ ගැටලුවක් මත මිස 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අර්බුදයක් මත නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හුඟක් වෙලාවට නිදහසට කරුණු දෙනවා. ඒ නිදහසට කරුණු දීලා මේ නීති අඩුපාඩුවක් ගැන කතා කරනවා. හුඟක් බොරු කතාවල් පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවා. එයින් එකක් ඇවිල්ලා කියනවා මේ 19 වෙනි සංශෝධනය නිසා කියලා පාස්කු ඉරදුන ඇති වුණ බෝම්බ ප්‍රහාරය සිදු වුණේ කියලා. මෙතන තියෙන්නේ නායකත්වයේ කළමනාකාරීත්වයේ ප්‍රශ්නයක්, විවස්ථාවේ ප්‍රශ්නයක් නැහැ. අපි අවුරුදු 5කට සැරයක් පත් කරන්න හෝ ගෙදර එවන්න පුළුවන්. නමුත් ඒකෙන් සඳහන් වෙන්නේ නැහැ අපිට හිතුව මතේ අපිට ඕන ඕන එකක් කරන්න පුළුවන් කියලා. අපිට නියෝජිතයන් හැටියට වගකීමක් තියෙනවා විවස්ථා රාමුව තුළ ක්‍රියා කරන්න. අලුත් විවස්ථාවක් ගේනවා කියලා කිව්වා. වෙන කතාවක් කිව්වේ නැහැ නේ මෙතිවරණ කාලේ. ගේන්න අලුත් විවස්ථාවක් මට දැමම කියන්න පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් එන්නේ නැහැ. ඇයි මේක ගේන්නේ? ජනාධිපතිතුමාට ඒ බලය සම්පූර්ණයෙන්ම ලබා දෙන්න හුඟක් රටවල් වල සමාජ ආවරණයක් තියෙනවා. පුද්ගලීකාංශයට වුණත් රජය යම්කිසි ආදායමක් දීලා කියනවා වැටුප ගෙවන්න. මේ ප්‍රශ්නයෙන් අපි මිදෙනකන් මේ වැටුප ගෙවන්න කියලා. ලංකාවේ රජයට කිසිම ආර්ථික වැඩපිළිවෙලක් නැහැ මේකෙන් ඉස්සරහට එන්න. විසවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්මතව හොත් ඉන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තුවේ බලය මුළුමනින්ම ඒකාධිපති ජනාධිපතිවරයෙක්ගේ අතට දන් දෙන්න තමයි දැන් අද ලෑස්ති වෙලා තියෙන්නේ. ඊට ඉඳන්ම එක්සත් ජාතික පක්ෂයත් 20 වෙනි සංශෝධනයට විරුද්ධව කතා කරුවා. අදත් ඒ මතයේ ඉන්නේ. අපි දන්නවා රජය තුලත් මේකට විරුද්ධව කට්ටියක් ඉන්නවා. මෙවැනි දෙයක් වුණොත් රටේ ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදයට විශාල බලපෑමක් ඇති වෙනවා. ආණ්ඩුවේ ඉන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා තමුන්නාන්සේලාගේ හෘද සාක්ෂිය වෙනුවෙන් මේ 20 වෙනි සංශෝධනයට තමුන්නාන්සේලා එක්ක වෙන්නට එපා. කොරෝනා ව්‍යාප්ත වෙලා තිබ්බ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත් කාර්යශීලී වෙලා රට තුල ඇඳිරි නීතිය පවත්වලා ජනතාවට අවශ්‍ය විදියට රුපියල් 5000 බෙදලා දීලා ඒ වගේ වැඩ රාශියක් කෙරුවා. ඒකට ඇත්තෙන්ම 20 වෙනි සංශෝධනය අවශ්‍ය වෙලා තිබ්බේ නැහැ. අපේ විරෝධතාවය
පෙන්වන්නේ අපි පාර්ලිමේන්තුවට යන්නේ නැතුව එළියින්දම් මේ සරණ ගෙන යන්න තමයි අපි සාකච්ඡා කරලා තීරණය ගත්තේ පාර්ලිමේන්තුවට යනවා නම් ජනතාවගේ ඡන්දෙන් තමයි පාර්ලිමේන්තුවට යන්නේ ඒ ස්ථාවරේ මම ඉන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රදේශයේ කැටිට ඉන්න ඕනි කෙනයි මගේ මතය දැන් අලුත් කණ්ඩායමකට තමයි ඉඩ හදන්නේ තුමා මහජනතාවගේ සර්වජන ඡන්ද බලය මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ අයිතිය පරමම අයිතිවාසිකම උල්ලංඝනය වන බවට එක්සත් ජාතික පක්ෂය විසින් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීම මත 104 GG වගන්තිය යම් ආකාරකින් සංශෝධනය කෙරෙන්නේ නම් 3/2ක ඡන්දයක් පාර්ලිමේන්තුව තුල ලබා ගත යුතු බවත් ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා එක්සත් ජාතික පක්ෂය විසින් ගන්නා ලද විශිෂ්ට මැදිහත්වීමක් බවත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න අවශ්‍යයි हटन प्रदेश निवास तुंदहासकुट नव निवास व्याप्रत्याट अग्रमा महेंद्र राजपक्ष महता अदाल निलधारी उपदेश लबादेनवा सौभाग्य देखमे अटते मिराट प्रधान सह संबंधित नगर संचार प्रवर्धनी किरीमेडसट समगामीव नुवरेली डिस्ट्रिक्ट के संवर्धन कटियत पिलिबंद साकाच्छा किरीमे हमुआ अग्रामात्य वर्यागे प्रधानत्वेन मेम हमुएदे नुवरेली नगरे सह एयावट प्रदेश देश विदेश संचारकेंट सुदुसु संचारक पुरवर्याक बवट पत्किरीम पिलिबंदव अग्रामात्य वर्यागे अवधानियो वीति बेनवा ए अटते नुवरेली नगरे उपरीम संवर्धन करा रगिनेम तुरंग तरंग नवत आरंभ कर में नगराश्रित पवत्ना उद्यान वल गुणात्मक भावे इहल नेंगवीम नुवरेली नगरे तुल क्रीडा पहसुकम वर्धने किरीम प्रदेशेट आवेनिक सांगवेदी परिसर कलाप आरक्षा किरीम केबल कार व्यापृते सह तेमा उद्याने कटेतु आरंभ कर में संचारक पहसुकम उपरीम तत्प्या क्याटते संवर्धने किरीमट अग्रामात्यवर्या मेहिदी अदाल अंश देनुवत कला हेटन नगरे पिहिटायते तुंदहसकट अधिक पेल्पत निवास इवत कर एम पेल्पत वासींट निवास लबादी में व्याप्रतिया क्रियात्मक किरीम संबंधेंद मेहिदी अवधानीय मुना අද සිට ඔබ වෙත ගෙන එන විශේෂ ප්‍රවෘත්ති විශේෂාංගයේ දැන් inside the parliament ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවන පාර්ලිමේන්තුව ආරම්භ වී දැනට මාස දෙකක් ගත වී ඇති පසුබිමක පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් සිදුවන සක්‍රීය දායකත්වයේ පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළා. ඒ අනුව අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුව තුළ වඩාත් සක්‍රීය අන්දමින් ක්‍රියා කර ඇති මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් පිළිවෙල අනුව mantri.lk වෙබ් අඩවියේ මෙලෙස දක්වා තිබුණා. එම වෙබ් අඩවියට අනුව අගෝස්තු මාස වඩාත් සක්‍රීය ලෙස පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකල මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමත්ව තිබෙනවා. අගෝස්තු මාසයේ වඩාත් සක්‍රීය මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයේ දෙවන ස්ථානය දිනාගෙන ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. එමෙන්ම එම මාසයේදී වඩාත් සක්‍රීය ලෙස පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකල ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම නාමලේඛනයේ තෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. එම ලේඛනයේ සිවවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. එහි පස්වන ස්ථානය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ලබාගෙන තිබෙනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අගෝස්තු මාසයේ වඩාත් සක්‍රීය ලෙස පාර්ලිමේන්තුව තුල ක්‍රියා කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු යලිත් ඉන්සයිඩ් ද පාර්ලිමන්ට් විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන ඒමට සියත ප්‍රවෘත්ති සූදානම්. පාස්කු ඉරිදිරි සිදු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සහරම් හෂින්ගේ බිරිඳ අද පෙරවරුවේ පැමිණියා. පාස්කු ප්‍රහාරයේ මහමුලකරු වන සහරන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අද පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. සයින්ද මරිතු හි පිපිරිමින් පසු අතරකුඩ පතු ඇය මෙවැනි විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ පසු වනවා. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව සහරන් හෂිම්ගේ බිරිඳ අද පසුරුවේ එම කොමිසමෙන් පිටව ගියා.
සිය දෛනික ගමනාගමන කටයුතු සිදු කිරීමට නොහැකිව මහත් ජීවන අරගලයක යෙදෙන ගම්වාසීන් පිරිසක් පිළිබඳ තොරතුරු පස්සර මැදවැලගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මැදවැලගම ග්‍රාම සේවා වසම බැලූ බැල්මට ඉතා සුන්දර ගම්පියසක් වුණත් මේ ගම්මානය තුල ජීවත් වන පවුල් 100ක පමණ ජනතාව ගෙවන ජීවිතේනම් ඒ තරම් සුන්දර එකක් නොවේ. එගොඩගල, උඩුල්පොත, අලුත්වත්ත, පින්නලන්ද, මීරියරොද ආදී ගම්මාන රැසක ජනතාව දිනපතා ගමන් කරන මේ ඔබ දකින මාර්ගය දැඩි ලෙස අවලන් වීම හේතුවෙන් එම ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. පාරනම් සුද්ධ කරන්නේ මාත්‍ය ශ්‍රමදාන වලින් තමයි. අපි මුක්විඳලම තමයි මේ පාරවල් එම හදාගන්නොත් ඉන්නේ තේ වගා කළා. ඉතින් ඒවා හිත බරින් ගෙනියන්න ඕනේ. දුර බැහැර හැරෙන් යන්න ඕනේ. ජීවත් වෙන්නේ ඒකෙන්. පොඩි ළමයි ඉස්කෝලේ යන්නේ තේම. නිසි මාර්ග පද්ධතියක් නොමැති වීම හේතුවෙන් ගම්මානයේ ජීවත් වන පවුල් කිහිපයක්ම තමන්ගේ නිවාස අතහැර ගොස් කුලී නිවාසවල ජීවත් වන බවයි එහි ගිය අපට දැනගන්නට ලැබුණේ. පාලනාගේ මහත්තයා පාර නැති ඉඳ මේ ගෙවල් ඔක්කොම අතහැරලා ගිහිල්ලා කවුරුත් උතින් උනන්දුවක් දැක්කේ නැහැ. අපිත් ඉතින් පුළුවන් තරම් සමාදානම් කරා. ඉතින් වැස්සර ඔක්කොම සෞඛ්‍ය දෙදාපත්තනේ මේ වගේ ගෙවල් තියෙන මහත්තයා 12ක් විතර මේ ගමේ. ඉතින් ඔක්කොම ගියා පාරක් නැති ඉඳ. ඉතින් අපේ මහත්තයා අපි ඉපදිච්ච ගම ගාලා යන්න බෑනේ. ගොඩක් අය මේ ප්‍රදේශේ අතහැර ගිහිල්ලා තින්න යන එන මාර්ගය නැති නිසා කුලියටත් ගිහිල්ලා ඉනවා. කුලියට යන්නේ තින් තරම් ශක්තියක් නැහැ. මාර්ගය හදලා දෙනවා නම් ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්. දිනපතා පාසල් යන ළමුන් ගොවිතැන් කටයුතු කරගනිමින් දෛනික ජීවිතේ පවත්වාගෙන යාමට ජීවිත අරගලයේ යෙදෙන ගොවි ජනතාව ඇතුළු මෙම ගම්මානයේ ජීවත් වන මිනිසුන්ගේ මේ අනුවේදනීය ඉල්ලීමට බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. රට ගොඩනගන්නේ කොහොමද? රට ගොඩ නැගෙන්නේ කොතැනද? අද සිට ඔබ වෙත ගෙන එන තවත් ප්‍රවෘත්ති විශේෂාංගයක් Positive Minute then. ශ්‍රී ලංකාවේ ගෘහ ආර්ථිකයේ පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සබිපල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් වතු ජලාශවල මත්ස්‍ය ගහණිය වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය කාෆ් මත්ස්‍ය අභිචින්න මධ්‍යස්ථානයේ අභිචරණය කරන ලද ජීඑන් කාෆ් වර්ගයේ මත්ස්‍ය පැටවුන් දසදහසක් හැටන් කොටගල ග්‍රේටන් වතු යායේ පිහිටි වතු ජලාශයට මුදා හැර තිබෙනවා. එමෙන්ම මීට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ ජලාශ හතරක් සඳහාද මත්ස්‍ය පැටවුන් 798,000ක් මුදා හැරීම ඊයේ දින සිදු කෙරුණා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළට යටතේ අපේ පළාතේ තිබෙන වැව් රාශියක් හඳුනාගෙන ඒ වැව් සඳහා මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය කුඩා මාළු දැමීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිබඳ ඡන්ද විමසීම තවමත් ආරම්භ වෙන්නේ නැති බවටයි පාර්ලිමේන්තුවෙන් තොරතුරු වාර්තා වන්නේ. එම තොරතුරු ලද විගසොබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් යුතුවයි අපි සමුගන්නේ. රාත්‍රී 9:35ට යලිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.